හලෝ, මේ ශනුද්‍රී දුවද? ඕ හලෝ. මම ශනුද්‍රී දුව කිව්වද දන්නේ නැහැ අම්මා. දුවට මම කතා කරන්නේ ශිවනාජ් රාජගුරු ජ්‍යොතිෂවේදියා. කාටද මේ කතා කරන්න ඕනේ හරියටම? මට ශනුද්‍රී දුවට තමයි කතා කරන්න ඕමනා. හරි, මං තමයි. මට මේ දිනේෂ්ගේ ඔයාගේ කේන්ද්‍රය දීලා තියෙනවා. දිනේෂ්ගේ බාප්පා නුවරේලියේ බාප්පා. හරි, කවද්ද දුන්නේ? මට මේ පෙරේදා තමයි අපේ මේ ලේකම්තුමියට ගෙනත් දීලා තියෙන්නේ බලන්න කියලා. මට දැන් මේ මම දැන් බලාගෙන යනකොට මට මේක දිනේෂ්ගේ පුතාට කියන්න බැරි. ඔයාට කියන්න ඕන මේ ටිකක් තියෙනවා කේන්ද්‍රේ, බලලා පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද දැන් ඔයාට? ඒක ඔයාට කියන්නම ඕන. ඔයා එයාටත් කෝල් කරාද? නෑ, එයාට කෝල් කරලා මේක කිව්වොත් එයා දුක හිතන්න පුළුවන්. ඒක මේක හරිම මේ සංවේදී දෙයක්. ඒකයි මොකක්ද කියන්න පුළුවන්ද? හරි, මං කියන්නේ ඔයා ඔයාගේ කේන්දරයට අනුව ඔයාගේ ගුරු සනි, ඊට පස්සේ බුද්ධ සිකුරු, මේ ඔක්කොගෙම ග්‍රහ බලවේගය එක්ක අර ප්‍රේමයට යම් කිසි බාධාවක් පෙන්නනවා දුව. ඔයා ඔය ටික අපේ අම්මට කිව්වදංක? නෑ, ඔයාගේ අම්මා නෙවෙයි පුතේ මට දුන්නේ මේක. මට මං ඔයාගේ අම්මගේ සම්බන්ධයක්වත් නෑ. මොකද මට දිනේෂ්ගේ බාප්පා තමයි මේක ගෙනල්ලා දුන්නේ. පොඩ්ඩක් බලන්න, මේ දවස්වල පොඩ්ඩක් දෙන්නගේ මොකක් හරි මේ ජරමරයක් තියෙනවා වගේ කියලා. ඔයගොල්ලෝ වෙන තැනකිමුත් කේන්දර බැලුවා. පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා නම් තමයි. හරි, ප්‍රශ්න තියෙන්න ඕන දුව, ප්‍රශ්න තියෙන්න ඕන. ඒකට හේතුව කේන්ද්‍රය බැලුවම පේනවා ගුරුගේ මාරක සිංහාවලෝකනය ඇවිල්ලා නැවතිලා තියෙන්නේ අර මේ කියන්නේ ගර්මීයව. ඒ කිව්වේ දැන් අපි කියමුකෝ ප්‍රේමයක් හරි ආදරයක් හරි සබඳතාවයක් පටන් ගත්තාම මිනිහෙකුට දැනෙන ඒ හැඟීම ටික ටික අඩු කරනවා මේ ග්‍රහාපලත් එක්ක. මං හරිද? ඒ කියන්නේ මේ තවමවත් නැද්ද විස්තර? එහෙම විස්තර තියෙනවා මට විස්තර. මං හැබැයි මං යාට කියන්න නැතු ඉන්නම්. මට ඒ ටික කියන්නකෝ පුළුවන් නම්. ඔයා අන්න එකයි පොරොන්දු වෙන්න ඕන දුව, මේක දිනේෂ් පුතාට කියන්න එපා කියලා. ඔයා ගොඩක් ආදරේ කියලා මං දන්නවා. ඔව්. ඔයාට 100% ඔ මොකද්ද? ඔව් කියන්නකෝ. ඔයාට 100% විශ්වාසද මේ සම්බන්ධය දිනේෂ්ව? මගේ පැත්තෙන් ඔව්, මට එම විශ්වාස කරන්න නම් හේතුවක් නැහැ. හැබැයි පුතේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාගේ ප්‍රේමය සම්බන්ධයෙන් මීට මාස 6කට කලින් ගුරු හෙළුණේවත් නැහැ, එකම තැන තිබ්බේ. ඒ හින්දා එයාගේද මගේද? ඔයාගේ. හරි. එයාගේ කේන්දරේ ප්‍රශ්නයක් නැහැ. ඔයා නිසා එයාට ප්‍රශ්නයක් කියන එක ගැන තමයි මම මේ කතා කරන්නේ. අහහ. හරිද? එතකොට ඔයාගේ ගුරු එහෙම ප්‍රශ්නයක් වෙන හින්දා ඔයාට එයා ගැන පොඩි කේන්තියක් යන්න ඕන මේ දවස්වල. ඒ කියන්නේ නොරුස්සුම් ගතියක්, ෆෝන් එක ආන්සර් කර නැතුණා වෙනදට වැඩිය කේන්ති යනවද? අනේ ඔව්, එහෙම අද උදේත් තුනා හැබැයි. ඒක තමයි. ඒ ඔයාගේ අර ගුරු බලවත් නිසා. ආහහ. ඒකට මට මුකුත් කරන්න විද්‍යාවක් නැද්ද ඒක හරිගස්ස ගන්න? තියෙනවා. මෙහෙම කරන්න පුළුවන්. ඔයා මේක මං ඒක තමයි ඔයාටම කතා කරේ. ඔයා කියන්න එපා දිනේෂ්ට. දිනේෂ් එක් කරගෙන ඔයා එන්න ඕන මගේ ස්ථානයට. රාජගිරිය තියෙන්නේ. මට කිසිම මුදලක් එපා. හරිද? මම සමාජ සේවයක් විදිහට, නැත්තම් මම මේ කලාකරුවන්ට ආදරේ විදිහට තමයි මේක කරන්නේ. මේ ගුරු සනි ඔයාට බලවත් වෙලා තියෙනවා 2028 වෙනකම් පුතා. ඒ බලපෑමත් එක්ක ඔය දෙන්නා එකට ඉන්න එක, බ්‍රේක් අප් වෙන්න තියෙන එක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් හෙට අනිද්දා මම මේ කියන ශාන්ති කර්මය නොකරුවොත්. හරි, එහෙනම් අංකල් මට කියන්නකෝ ඒක කොහොමද කරන්නේ. මම එන්නම් ඕන තැනකට. දිනේෂ්වත් එක්කන් එන්න ඕන. එයාට කියන්න එපා. එයාට කියන්න එපා. එයාට අපල නිසා, ඔයාගෙන් එයාට අපල වෙලා ඔයා අතින් ඒක බ්‍රේක් අප් වෙයි වෙන නිසා මේක අපි කරනවා කියලා කියන්න එපා. පුතේ හිතරි දෙනවනේ පවුනේ. ඒකයි මම මේ බාප්පටවත් නොකිය ඔයාට ගත්තේ. හරි. බාප්පද එතකොට මගේ නම්බරේ දුන්නේ? බාප්පා දුන්නේ. මුලින්ම අර ඉන්දියානු ක්‍රමයට ගිනි මැලයක් වටේ ඇවිදිනවා නේද, අර මේ හත් පාරක් කරකෙන්නේ. ඒ විදිහට ගිනි මැලයක් ගහලා ඔයාගේ අර මේ ෂෝල් එකේ ගැටේ කලයක් ගැට ගහනවා. හරි. කලයක් ගැට ගහලා ඔයා ගිනි මැලේ වටේ ඇවිදිනවා.
තනියම කලෙත් එනවා පිටිපස්සේ. කලේ ඇදගෙන යන්නේ. ආහහා. ගිහිල්ලා අවුද යට ගහන්නේ එතකොට අංකල්ද නැත්නම් මම මගට ගහනවා. ආහයි. කට වටේට ගැට ගහනවා. ඒ කරලා දුව කලේ බිඳිනවා. ආහහා. කියන්නේ කලේ වතුර පුරවලා ඔළුවේ ගහලා බිඳිනවා. ආ මගේ ඔළුවේ ගහලා. ඔව්. දිනේෂ් කියන්නේ ඔයාගේ ඔළුවේ ගහලා. ආ මගේ. ඔයාටනේ අපලේ තියෙන දුව. එතකොට කලේ බිඳිනාම ඔන්න ඔයාගේ පළවෙනි කසාදය දැන් මේකේ තියෙන අනුව පළවෙනි කසාදයට හානියක් තමයි තියෙන්නේ මේ 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 කේන්දරේ. එතකොට ඔයා පළවෙනි කසාදේ බැන්නනේ දැන්. ඔව්. කලේනේ බැන්නේ. ආ. දැන් ඔයා දෙවෙනි වතාවට කසාද බඳින්නේ දිනේෂ්. හරි හරි. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මේ හොඳට තියෙනවා. හරි. හැබැයි අංකල් මෙහෙමයි මට අම්මගෙන් අහන්නේ නැතුව එහෙම එක පාටුකුත් කරන්න බෑ. එහෙම වුණත් අම්මාගේ නම්බරෙත් දෙන්න තාම අම්මා පොඩ අංකල්ට කතා කරා. හා හා මට අම්මාගේ නම්බරෙත් දෙන්න. ඔයාට තුන් දෙවෙනි එකත් බැන්නොත් තුන්වෙනියට මම ඉන්නවා දුව. අනේ. ආ. කසාදෙට තුන්වෙනියට මම ඉන්නවා. මගේ බෙල්ලේ ෂෝල් එක බලලා ඇදගෙන යන ගිරිවැලේ වටේ දුව. ඒ කවුද? සරු අපි YFM එකේ අනු. Oh god. හරි මනාර කයන්නේ මේ අද ෂූටින් මොනවන් නැද්ද? ඇත්තටම කිව්වොත් මේ වෙඩින් එකට යන්න ප්ලෑස්ටික් ඉන්නවා. ඔගේ බ්ලෝ ටිකෙන් මගේ මූඩ් එකත් යනවා. මේ අරේව අපලයක් නෑ. අපේ හිටවල තමයි මේ අපල තියන්නේ. අපි මේ ගොඩක් ඔයාව කන්ටැක්ට් කරන්න ට්‍රයි කරා. මං හිතන්නේ ඔයාට අපි නම්බර්ස් කීප එකකින්ම ගත්තා. ඔයා ආන්සර් කළේ නෑ. පෞද්ගලික ප්‍රශ්න අද මොකක්ද කියලා. නමුත් ඉතින් අපිට උවමනාවක් තිබුණා දැනගන්න මොකක්ද ඇයි ඔය එහෙම දෙයක් දැම්මේ කියලා. එහෙම දාපු හේතුව කියන්නේ පස්සේ කියන්න. හරි හරි හරි. නැත්නම් මේ මාව රෙකෝඩ් කරනවද මේකේ? නෑ නෑ හරි හරි හරි. අපි මේ මේවා හොඳ වෙලා ඉවරයි. හරි අපි මෙහෙම කරමු. ෂනු මේ YFM එකත් එක්ක අපි මේ අපි බ්‍රේක් අප් පාටි එක. ඒක පාටි එක තියෙනවා 19 ස්ටයින් ස්ටුඩියෝස් වල. ස්ටයින් එකේ. පුළුවන් නම් අපිත් එක්ක නිකන් ජොයින් වෙලා පොඩ්ඩක් පාටි එකේ dance කරන ගමන් සතුට වෙන ගමන් පොඩ්ඩක් අපි මොකද්ද සීන් එක කියලා කතා කරමු. 19 අනේ හා 19 නේ. ඒ කියන්නේ ලබන සෙනසුරාදා. සෙනසුරාදා. ඔව් ලබන සෙනසුරාදා. ඔව්. තුන විතර වෙනකොට පුළුවන් නම් ඔයාලට ස්ටයින් පැත්තරේ අපි ආයෙ කතා කරලා ඔයාලට විස්තර කිය. අනේ හා අනිවාර්යෙන්ම. අපි මොකද මේ සීන් එක කියලා කතා කරමු. දැන් ඔන්නේ ආවට කියන්නේ. ඔව් මම තෑන්ක් කියන්නේ නැතුව. ඔය පස්සේ කියන්න. අපි නම් එහෙම කතා කරමු. තෑන්ක් යූ අපේ කෝල් එක ආස කරාද? ඔව් අනේ හා තෑන්ක් යූ මාව රැවට්ටුවට. එනක් මේ ඇත්තටම දිනේෂ්ට බාප්පෙක් නැද්ද නූරෙලි? ඇත්තටම මම දන්නේ නැහැ බාප්ප කෙනෙක් නම් ඉන්නවද කියලා. අහලා බලන්න ඕනේ අද. හරි එහෙනම් එහෙම අවුලක් නැහැ. අපි මීට් වෙමු. YFM YouTube channel එක දැන්ම subscribe කරන්න.